හරි ී නඟට කතා කරන්නේ පරීක්ෂණ ලකුණල වලංගුතාවේ කොටස ගයන මෙතැන්දී ෆිස්සෙල්ලා බලන්නඕනු මොකද වලංගුතාවේ කියන්න කෙල තකොට මංඟර කලිමුත් කිව්වා මේ විශ්වසතාවය ගැන කියද්දිී. පරීක්ෂණය මගින් අපේක්ෂිත ද කොතෙක් දුරට මැනේද යන්න කියන එක තමයි වලංගුතාවේ කියල කියන්න. එම නිසා අදාළ දය තමයි මනින්න ඕන ඒ කියන්නේ. මෙතන් ද අපටි කියන්න පුළුවන් දැන් ළමයෙකුට ගනිත පරීක්ෂණයක් පවත් කනවනම් ඒීක් හයිසවයිය ළමෙකුට ගනිත පරීක්ෂණයක් පවත්වනවා නම්. ඒකට අදාළ කරගන්න කරුණු ටිකේ ළමට උගන්නපු විෂය කරුණු මත පදනම් වෙන්න ඕන. ඒක හයස්වේීය ළමෙකුගේ ගනිතයක් පේපරි එකක් නං, ඒට හේ හත ශ්‍රේණයේවවත් පහශ්‍රේණියවත් ඉහෙම ඇතුළත් කරගන්න ඇතුව අදාළ ඒවා විතරක් ඇතුළත් කරගන්න ඕන කියෙ එක තමයි මෙතැඳමේ වලංගුතාවේ කියල කියන්නේ. එතුකොට පරීක්ෂණය මගින් නැවත කිව්ොත් පරීක්ෂණය මගින් අපේක්ෂුද්ධය කොතෙක් දුරට මැනේ දෙයන්න තමයි වළංගුතාවේ කියලා කියන්නේ. එතුකට මේකට නිර්වච්චනයක් දීලා තියෙනවා මේ මෙසික් කැන් ඇමරික මනො විද්‍යා සංගමය එගොලන්ට අනුව පරීක්ෂණයක වළංගුතාවේ කියන එක. ීක්ෂණ ලකුණු අර්ථ දක්වන ආකාය හා භාවිතයට ගන්න ආකාරය යෝග්‍යතාව ලෙස දක්වනෝ. එතකොට ප්‍රතිඵල අර්ථ දක්වන ආකාරය හා එය නිවැරදිව භාවිත කරගන්න ආකාරයේ යෝග්‍යතාවය කියලා මේගොලුන්ගේ නිර්වාචනයක් එක්ක ඇතුළත් කනා දැ මේක දවචුට්ටක් ස්තරකරෝතින් අපිට කියන් පුළුවන් ඒලවල් වලට නැත්තං ඒලවල් විභාග පවත්වල හරි පහවසරරි ශි්ෂත්ත විභාග පවත්වල හරි ඒක ප්‍රධාන අරමුණ වෙන්ම විශ්වවිද්‍යන ඒලවල්ලින් විශ්වවිද්‍යාලෙක්ට යැවීම හරි පහසර ශිෂත් විභාගයකින් ශලාමයකුට එක්කො ශිෂ්්‍යාධාර ලබා ගැනීම හෙමනැත්තං ජාතික පාසලකට ඇතුලත්වීමට වරම් ලබා ගැනීම ඔහුගේ අරමුණු සඳහා අපි පරීක්ෂණයක් පවත්වනවාට වඩා ළගේ විෂයසාධනය මැනීම තමයි එතන ප්‍රධාන අරමුණ වෙන්නඕන. එතකොට මේ පරීක්ෂණය වළංගුතාවේ කියන එකට ඔන්න වගේ බාහිර සාධක බලපාන්නත් පුළුවන්. එතකොට මෙන්න කාඩමදී කතා කරන්නේ මේ වගේ වලංගුතාවය නැ පරීක්ෂණයක වලංගුතාව ආරක්ෂා වෙන විදිට කොහොමද කට යුතු කරන්න පුළුවන් ඒ එතැන්දි අපට පාවිචි කරන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක. මෙතැදි එතකට මුලින් අපි කතා කරන වළංගතාවේ ලක්ෂණ. වලංගුතාවේ ලක්ෂණ පළමනිියක ගත්තොත් වලංගුතාවේ යනු පරීක්ෂණය සතු ගුණාන්ගයක් නොවේ. පරීක්ෂණය භාවිත කරන ආකාරයේ වළංගුතාවය අයිත්තකට ශිෂ්ෂත්ති්‍ය විභාගයක් පවත්වන්නේ ළමෙක්්ග සාධනය මැනීම කියනෙ කරමුණු කරගෙන නං. එහෙම නැතුවඒ ශිෂ්‍යධාර ලබා ගැනීමටවත් ජාතික පාසලක් ලබා ගැනීම කියනක කොච්චර ගැලපෙනවද කියන එක එත්තකොට ප්‍රශ්නයක්. එහෙනම් එතැදිී අතුකල්පනා කරන්න ඕන ඒ ඒ ශිෂත්ව විභාග කියන පරීක්ෂණය තුඩ අපි මේ කතා කරන වළගුතාවය ආරක්ෂා වෙනවද කිය. එහෙනම් වළංගුතාව කියනකොට වළගුතාවේ යනු පරීක්ෂණය සතු ගුණාංගයක් නොවේ රක්ෂණය භාවිතා කරන ආකාරය වළංගුතාවයයි කියලා ඔන්න කලවෙනි ලක්ෂණය විදියට අපිට කියන්න පුළුවන්. දෙවනි ලක්ෂණය පරීක්ෂණයක් වලංගු වේද නොවේද යන්න අනුව බෙදාාවෙන් කළ නොහැකි. පරීක්ෂණයක් වලංගුයි මේක වළංගු නෑ කියලා අපිට වාර්ත කරන්න බැහැ ඒක විවිධ විවිධ මට්ටම්වල පවතින්න පුළුවන්. ඒන්නේ එක වඩා වගුයි අවළගු නොවේද වගේ යම් කිසි මට්ටමක එක පවතින්න පුළුවන් රිජ්ුවව වළංගු නොවේ පීක්ෂණය වලංගු නොවේ හරි වලංගු වේ කියලා පිට වර්ග කල්ලා වෙන් කරන්න බැහැ. තුංගනී ලක්ෂණය පරීක්ෂණයක් කිසියම් කාරයක් සඳහා භාවිත කිරීමට නම්. එම කාරය සඳහා භාවිත කිරීමට පරීක්ෂණය සත්තු වලංගු තාව පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි තිබියේ යුතුයි. මෙතැන්දි කියන ඇතකොට ැ ගත්තතිං උදාහරණයක් තිබට. විශත්ත විභාගයක් පවත්තන්නේ ළමෙන්ගේ සාධනය පරීක්ෂා කරල බලන්න නම් එහම නැත්තං ඒගොල්ලොන්ගේ ප්‍රතිඵලන්ුව පාසලක් තීරණය කරන්න නංඒ කොච්චර දුලකට සාර්ථක වෙලාද කියන එක බලන්න නැවත නැවත ඒ සිදුකිරීමෙන් සාක්ෂි ලබාගන්න ඕනේ. එම නිසා වලංගුතාවේ පිළිබඳ ඒවායේ යෝග්‍යතාවය නැවත නැමත සිදු කරලා පරික්ෂා කරන්න ඕන් දැන් උදාහරනයක් ඉදිරගත්තු දවාර පරීක්ෂණයකින් තුන්ගනි වාර්ර පරීක්ෂණයක් පවත්වෙලා ළමයින්ගේ සාධන වන්තම් බලන්න පුළුවන් කියන එක වාර කිහිපයකදී පරීක්ෂණ ටැවැැත්වීම තුළින් තහවරුවෙනවනං ඒක අපි කියන ඔන්න ඒ වලංගුතාවේ තිීනවා කියනකට සාක්ෂියයක් කියලා එතකොට හෙනං අන්න ඒ වගේ කිහිප වතාවකන් අපිට මේ සාක්ෂි ස ොයාගන්න පුළුවන් කියලා මෙතන්දි කියනතුකට වලංගු වෙන්න නම් පරීක්ෂණයක් වළංගු වෙන්න නම් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුයි කියලඩිය ඉළඟට වලංගුතාවේ යනු පරීක්ෂණයක එක්සංකල්පයක් පමණයි වළගුතාවේ විවිධ ආකාර නැත නමුත් වළංගුතාවය පිළිබඳ සාක්ෂි ලැබෙන විධ ආකාර තිබ්බිය හැකි දැන් බලංගුතාව දැ එතෙන්දි ගත්තොත් දැන් උදහරනිකට කිව්වොත් පාසුල ගැන යම්යම් ප්‍රචාරයක් යන එතකොට මේක ලැබෙන් ඒවා ලැබෙන්න්න පුළුවන් විධමත් විදිියකට හරි අ විධමත්ව හරි කේලවක් විදිකට හරි අනෝන් කෝලෙක් විට හරි හෙම ඕන විදිියකට එක ලැබෙන්න්න පුළුවන් එතකොට මෙතැන්ති අපි පරික්ෂ මෙතැන්දි කියනා එහනම් වලංගු තාවේ කියලා කියන්නේ එ ලැබෙන්න්න පුළුවන් විවිධ ආකාර පවතින්න පුළුවන් මෙතන්දි ීෂ සරි වලංගතාවේ කියල කියන්න පරීක්ෂණය ඇතුළත් දෙන එක සංකල්පයක් කියල කියනවා වග වෙන වන ඒතුළ විධ ආකාර පවතින්නේ නෑදැන් අර වගේ විධ විධආකාරවලින් නැතුව හැමෝම එකම ආකාරයකට එක පිළිතුරක් තමයි ලබල දෙන්නයන් මේ වගේ වෙනවනං එතුකට ඔන්න වලංගතාවයක් පවතිනවා කියලා කියන්න පුළුවන් නමුත් වළංගතාවේ පිළිබඳ පිළිතුරු ලැබෙන නැත සාක්ෂි ලැබෙන විධ ආකාර තිබෙන්න්න පුළුවන්. පස්සුවනි ලක්ෂණය මනිුම් උප කරණයක කළංගුතාවේ එක්ක අරකදී තහවුරුුවන හෝ පරීක්ෂා කළ හැකි දෙයක් නොවේ. එයා කණ්ඩව සිදුවන පරීක්ෂණ හෝ විමසා බැලීම් මත නිගමනය කරන දෙයක්. අ ශිෂතත්ති විභාගයක් එක් පොරක් පවතල සුදුසුද නැද් කියනෙ එක තීරණය කරන්න හ. එහිදී තහවරු කිරීමට සාක්ෂි විධ මාර්ගවලය ලබාගාන්නකොට ගරුවරුගගේ හන්න පුළුවන් හයාලමක්‍රමයටට කැම තිද ැතන් දෙමමාපියගෙන් අහන්න පුළුවන් ශිෂත්‍ය ාගයක් තියන්න ඕන දේ වගේ විධ ක්‍රමවලින් වළංගතාවේ තහවුරු කරගන්න ක්‍රම අන අනුගමනය කරන්න පුළුවන් කියන එක තමයි මෙතැදි කියන්නේකොට පස්සනි ලක්ෂණයේ විදියට මිනුම්මනුම් උපකරණයක වළංගතාවේ එක්වරකදී තහවුරු වන හෝ පරීක්ෂා කළ හැකි දෙයක් නොවේ. එයා කණ්ඩව සිදුවන පරීක්ෂණ ෝ විමසා බැලිම් මත්ත මිගමනය කරන දෙයක් කියලා වෙනවා. ළ වළංගුතාව පිළිබඳ සාක්ෂි ලබාගන්නා ආකාර කියන ගක්තතින් ඉස්සර කාලම ගත්තොත් ප්‍රධාන ක්‍රම තුනයි භාවිතා වෙලා තියන්නේෙ විශෂය වලංගුතාව නිර්ණයක වලළංගුතාවේ සහසන්රාජචක වළංගුතාවේ ගනක. එළඟට මේ අර මෙසිකැන්න ඇමෙරිකන් මනෝවිද්‍යා සංගමයේ ඉදිරිපත් කරන කරුණුුවනුව ගොල්ල හඳුන්ලදීල තියෙන වර්තමාන්‍ය භාවිතා කරන වළගුතාවේ පිළිබඳ සාක්‍ෂි ලබාධයන ආකාර හතරයි. ඒක කියනවා විශය වලංගතාවේ සහසංරජචික වළංගතාවය ඉළඟට බාහිර විච්චල්්‍යයන් සමඟ දක්වන සම්බන්ධතාවය අධ්‍යනය කිරීමේ ක්‍රමය කියනක් එතුකට මේ කරුණ ඇ තුළම අ කලින් කියපු විශයවළංගුතාවේ නිර්ණයක වළංගුතාවේ කියන කොටසත් අන්තර්ගත්ත වෙලා තියෙනවා කියල කියනවා ලකුණු වර්ථ දක්වන ආකාරය හා පරීක්ෂණය භාවිත කරන ආකාරය ප්‍රතිවිකාක විමසා බැලින්න කියන කරුණු හතර නැත්තං ආකාර හත්තර ඔස්සේ. ක්ෂණග වලංගුතාවේ හවරු කරගන්න පුළුවන් කියලා මෙතැදි කියන. තොකොට පලවෙනියට කියන්නේ විෂයවලංගතා ක්‍රමය සාධන පරීක්ෂණ වලදී තමයි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ එතකොටට සාධන පරීක්ෂණයක් කියලා හනවනාව එතැදි විෂයවලංගුතාවේ පැත්තිං අපි උත්තරයක් බොඩනගා ගන්න වෙන විදියට ප්‍රශ්න තමයි ඇතුළත් වෙන්නේ තකොට බොහෝ වෙලාවට විෂය වළංගතාවය පිළිබඳ අධ්‍යනය කරන්නේ මේ සාධන පරීක්ෂණ වරද එළට ගත්ත සංරාචක වළංගතාවය කියනෙක මනෝ විද්‍යාත්මක සංරාජචකවලදී තමයි කොඩබහෝ වෙලාවට භාවිතා කරන්න සාධන පරීක්ෂණ කියේල අපි ගත් තින් උදාහරණ විදිහට කියන් ොළුවන් බුද්ධි පරීක්ෂණ අභෝ්‍යතතා පරීක්ෂණ පෞරුෂ්‍ය පරීක්ෂණ ඔන්න අගේ දේවල් එතකොට සාධන පරීක්ෂණ විදිට දක්වන්න කොළුවන් හාට ගියෝතිං මෙම පරීක්ෂණ වල අපේක්ෂිත කාර්ය වන්නේ අපේක්ෂිත ඉගනුම් පල කොතෙක් දුරට අත්පත් කරගෙන තිබේ දයන්න පරීක්ෂා කිරීම දැ බහෝ වෙලාවට සාධන පීක්ෂණයක් පවත්තන්නේ උගන්න පුදේ ළමයා කොච්චර අත්පත් කරගෙන තිබෙනවාද කියන එක ගැන සොයා බැලීමට එකොට ඉගනුම් පල කොතෙක් දුරකට අත්පත් කරගෙන තිබේ ද යන්න පරීක්ෂා රීමට තමයි සාධන පරීක්ෂණ භාවිච්චි කරන්නේ විද්‍යාව ගනිතය වගේ ශාස්ත්‍රීය විෂයන් සඳහා සාධන පරීක්ෂණ කරත්වීමෙන් අපේක්ෂා කරන්නේ අදාළ විශය මගින් අපේක්ෂත එගනුම් පල කොතෙක් දුරට අත්පත් කරගෙන තිබේ ද යන්න මැනීම. එතකොට කිසියන් මෙනුම් උපකරණයක ොහෝ පරීක්ෂණයක අන්තර්ගතය හෝ අන්තර්ගත පරීක්ෂනාංග අදාළ විශ ශේෂත්‍රයේ කොතෙක් දුරට නියෝජනී කරයි දෙයන්නහා ඊට කොතෙක් දුරට අදාළද යන්න කියනෙ විෂය වලංගුතාවය කියලා මෙතැන්දි කියන්න පුළුවන්. ඒ කියන්නේ මිනුම් උපකරනයක් හෝ පරීක්ෂණය සිදු කරනකොට එක. ඇතු අත්තන කරුණු නැත අපි පරීක්ෂණය සකස් කරද්දි ඒද ඒට භාවිතා කරලා තියන ප්‍රශ්න කොටස්ටික. කොච්චර දුරකට ප්‍රශ්නපත්්‍රේට සාධාරණයක් කරලා තියෙනවාද. කියන එක තමයි මෙතන මේ විෂය වලංගුතාවේ කියනකින්. ඇතුළත් වෙන්නේ එතකොට අදාළ අධ්‍යාප නාරමුණ වලට අනුව විශෂය නිර්දේශයක් තියෙනවා. එතකොට ඒ තුළ ඇතුළත්වෙන විෂයකරුණු මැන බැලෙන විදිට පරීක්ෂණයක් සකස් කරනව නම් ඒක විෂයවලංගතාවේ කියලා කියන්න පුොළුවන්.. එතකොට විෂයවලංගු තාවකදී අපිට කියන් පුළුවන් චර්යා නිපුනතාවයක් නැත චර්යා මට්ටම් ළමයින්ගේ එතකොට නිරීක්ෂණයන් තුළින් බලල අපට යිගේ ළමයිගේ චර්යාවන් සංසන්ධනය කරනවා අනත්තං ග්‍රාණය කරගන්නටත් වඩා මෙතැදිී සාධන පරීක්ෂණයය කියන පරීක්ෂණයයක් පවත්වෙලා තමයි මෙතැදි ළමයින්ගේ තොරතුරක් ගන්න පුළුවන් වෙන්නේ නමුත් ගැටලුවකට තියෙන්නේ ඇත්තටම සාධන පරීක්ෂණයක් පැවැත්තුවෝොත් ප්‍රායෝගිකව ළමයෙක් සිදු කරන එකනෙ දැන්ලා වර්තමාන ගත්තොත් ලංකාව කියන්න විභාගකේන්ද්‍රියව පැවතින රටක් එතුකොට බොහෝ වෙලාවට ළමයි කටපාඩමින් පිළිතුරු ලබාවිදීමට සූදානම් වෙනවා එතකොට මෙතැදී සාධන පරීක්ෂණයක් පවැත්වීමෙන් ළම එක්ගේ ප්‍රායෝගික භාවය කියන එක ගැන අපිට නිරීක්ෂණය කරන්න අමාරුවයි එතකොට ඒ තුළින් අපේක්ෂිත ඉගෙනුම් පල අපපත් කර ගත්තද කියන එක අපිට හරියට නිරීක්ෂණය කරන්න බැහැ එතකොට ඒ වගේ තියෙන කොටසු තනාවරනය වෙන විදිට මේ සාධන පරීක්ෂණයක් සකස් කිරීම සිදුවෙන්න ඕන නමුත් බහෝ වෙලාවට විෂය වලංගුතාවය තුළ අපට ඒ චර්යාාැ මනෝචාලක ආවේදන වගේ අරමුණ වලට යන්න පුළුවන් මට්ටමක් ඇතිවෙන්නේ නැහැ. තවත් ගත්තතින් පරීක්ෂණයකට පදනම් වන කිසියම් විශේක සියලුම් විෂය කරුණු අල්ලා ප්‍රශ්නයක් සම්පාධනය කරන්න අමාරුවයි න එකොට විශෂයවලළංගුතාව තින කියලා අපට කියන්න හරි අමාරුයි මුළු උගන්නපු සිිලබස් එකෙන්ම අපට ප්‍රශ්නයක් යොමු කරන්න බැහැ අන්නේ ගත්තෙක් එතකොට ඔන්න ය කියන්න කරුණුත් එක්ක විශය මාලාවෙන් නියදියක් විතරයි අපි මැන බලන්නේ සාධන පරීක්ෂණයක් තුළ ඒවත් එක්ක එතකොට විෂය වළංගුතාවේ තීරණය කිරීම පිළිබඳ ම්යම් ගැටලුකාරී තත්්ත්ත් වෙන්න පුළුවන්. එතකොට සාධන පරීක්ෂණ මගින් විෂයවළංගුතාවේ කොතෙක් දුරට ළඟාවෙනවාද යන්න පිළිබඳව අපිට අදහසක් ලියන්න කියලාවතින් ඔන්මයි වගේ කරුණු ටික් එක්ක ලියන්න ළඟට කොටසට ගියෝ ඉලන් කොටස ගත්තතින් පරීක්ෂණයක විශය වළංගතාව තක්සේරු කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදුවෙනවා එකක් තමයි පරීක්ෂණය තැනීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙල විමසා බැලීම තුළින් විෂයවළංගුතාවේ ආරක්ෂාවීමට යෝග්‍ර ක්‍රමවේදයක් අනුගමනේ කර ඇද්ද යන්න විමසීම පරීක්ෂණය තැනීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙල විමසීම තුළින් එක කොහොම දෙයා සිදු කරන්නේ පරීක්ෂණයොහ පරීක්ෂණය සිදුකරන පිළිවල ගැන සලකන්න සලකල බලලා තුළින් වික්ෂය වලංගුතාවය ආරක්ෂා වෙලා තිීනවද. එකට යෝග්‍ය ක්‍රමවේදයන් මොනවද කියලා හොයල බලලා ඒ ය සොයා බැලීම තමයි පලවෙනිම ක්‍රමය විදියට කියන්න පුළුවන්. දෙවැනි ක්‍රමයී පරීක්ෂණංග විශ්ලේෂණය කිරීමත් එම පරීක්ෂණනාංග වලින් අදාළ විශෂය කරුණු කොතෙක්දුට නියෝජනය ව ඇත්දැයි යන්න විමසීම. මේක ගත්තොත් පලවෙනි ක්‍රමේදිවෙන්නේ ප්‍රශ්න නත්තං සාධන පරීක්ෂණයක් හරි ප්‍රශ්න පත්‍රයක් හරි සකස් කරන්න කලින් කොච්චර දුරකට ඒ ක්‍රමවේදයන් යෝග්‍යද කියලා බලනවා. ගන්න නියදිය තුළින් සමස්තේ නියෝජනය වෙනවාද කියෙනෙක ගැන විමසනය එක තමයි පලවෙනි ක්‍රමේ. දෙවනි ක්‍රමය පරීක්ෂණය පරීක්ෂණනාංග විශ්ලේෂණය කිරීමත්. එම පරීක්ෂණංග වලට ලින් අදාළ විශේෂත්‍රී කොත්තෙක් දුරට නිියෝජනය වෙනවාද කියන එක විමසන. දෙවැනි ඒක දිවෙන්නේ දැන් අර යොදාගත්තට පස්සේ පරීක්ෂණයට කරුණු ටික යොදාගත්තට පස්සේ නැත්තැම් ප්‍රශ්ණ ටික යොදගත්තට පස්සේ ඒක කොච්චර දුරට යෝගගෙද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතැන්දි එතකොට විෂය වළංගුතාවේ ආරක්ෂ වෙනරිදි පරීක්ෂණයක් තැනීමේ පියවර කීපයක් තියෙනවා. පලවෙනි එක්ක තමයි පළමුුව පරීක්ෂණයට අදාළ විශේෂත්‍රයේ ඉගනුම් පල හඳුනාගන්න ඕන්. උගැන්වුව මොනවද විෂය නිර්දේශය මනවද තියන්නේෙ එතකොට සිසුන්ගේ චර්යාමය වෙනසක් ඇතිවෙන්න ඕන විදියට මොනවගේ හරුමුද අපි ඉගනුම් පලදපි පරීක්ෂණයට යොදා ගන්න කියන එක මුලින්ම හඳුනගන්න ඕන්. නි එක්ක කිගනුම් පල සඳහා පරීක්ෂණය තුළ තිබ යුතු බර හඳුනාග කොච්චර බර තැබීමක් කරන්න ඕනද කියන එක ගැන සොයා බලන්න ඕනේ සඳහා එකන නිපුනතාවේ නැත්තං අපි දැන් උදාහරණකට ගත්තොත් පරිසරයේ පාඩමක්කු ගන්න නවනම් ඒක කොච්චර වැදගත්කමකම කොහොමද කියන එක බරනතකොට වැදගත්කම අනුව බර තැබීම තීරණය කරන්න පුුව එත්තැදිී උගන්නන කාලච්චේද ගණන නැත්තම් විෂේ වැදගත්කම කියන වගේ සාධක අනුව බර තැබීම තීරණය කරගන්න පුළුවන්. එත්තකොටට මේ තුන්වැනි පියවර විදි්ට අපිට කියන්න පුළුවන් නියෝජනය කළ යුතු විශේ ෂත්‍රය හඳුනා ගැනීම කරන්න ඕන් දැන් අපි බර තැබීම් කරන දේවල හඳනගත්තා ඊළඟට කියනවා නියෝජනය කර විශේෂේෂත්‍රයේ කොච්චරද ඒ තුලින් දැන් මේ කොටස්ටික මම ඇතුළත් කරනවා කිය හොයා ගත්තා ඊළඟට නියෝජනය කරන විශ්‍යශෂේෂත්‍රච්‍රික හඳුනගන්න ඕන. ළඟට දරුවවා කොට්තෙක් දුරට එම එ එකනුම් පලතුළින් චර්යා ප්‍රදර්ශනය කළ යුතුද යන්න හඳුනා ගැනීම කරන්න ඕන. ඒ කියන්නේ අපි හරියට නිවැරදිව ප්‍රශ්ි ටික සකස් කරගන්න ඕනෙ. සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වන පරිදි ප්‍රශ්න ප්‍රස්ත්‍රය ප්‍රශ්නපත්‍රය සැසීම සිදු කරන්න ඕනෑ අයිතිම පෙළගස්සා, පශ්නපත්‍රය සැකසීම සිදු කරන්න ඕන ැන යම් කිසි ගලාෑමක් අනුව පාඩම් පිරිවලකට අනුව ප්‍රශ්නපත්‍රය සකස් කරන්න ඕන නොගැලපෙන අයිතම ඉවත් කිරීම හෝ සෝදුපත් දැලීම සිදු කරන්න ඕන ප්‍රශ්නපත්‍ර ආකෘතිය ලකුණු පරිමාණ දැක්වීම සිදු කරන්න ඕන ඔන්නයි කියන පියවර ටික තමයි විෂය වලංගතාවේ ආරක්ෂාවෙන පරි්දි පරීක්ෂණයක් තැනීමේදී සිදු කළ යුතු පියවර එති එඒයාට ගියෝත් දැම් මෙචන්ද අපි කියනවා ළමෙක් තුළ තියෙන චර්යාමය වෙනස කියන එක ප්‍රජාන නාවේදන මනෝචාලක ොයයි කොටස් තුනෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් අපිට නිවැරදිව චර්යාමය හැකයා හඳුනගන්න බැරි අවස්ථාවරද. අපිට පරීක්ෂණ නිර්පතාක් නැත්තා සුවිශේෂණ වගුවක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සුවිශේෂණ වගුවක් සකස් කරන ආකාරය, මෙතන නෝට්ට එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන ගැන සර අපිට දීල තියෙන්නේ පියවර තුනයි. එතනින් එහාට මේ සර අපිට එක දීල නැහැයිළඟට කෙලින්ම අයි ගිහිල්ල තියන්නේ මේ සුවිශේෂණ වගෝ ගැන. එතකොට මේ කොටස් ටික වහර එන්නයි එක පොතෙන් තමයි ගත්තේ ඒ පහැදිලිව දීල තිබ්බා ඒ කරුණු ටික මේ ඒ ඔස්සේ තමයි මේ කරුණු ටිකල් ගොන් කර ගත්තේ. මිටිනගේ වරුණාව ම ඒටික දාන්නම් කවු හරිගාව තියෙනවා නම් දම්මත් කමන් නෑ ගුප්කට ඊළඟට සුවිශේෂණ වගුවක් ගැන නිතරම ප්‍රශ්නහලා තියනවා එතකොට සුවිශේෂණ වගුව කියන්නේ බොකක්ද කියන එක ගත්තොතින් එතකොට අර දහර ප්‍රජාණනාවේදන මනෝචාලික කියන කිසිමැන ඒ තියන මට්ටම් අරමුණු මට්ටම් හරියට හඳුනගන්න බැරිවෙන අවස්ථාවලකදී අපිට මෙන්න මේ බ්ලු පරිින්ට් එකක් නැත්තං සුවිශේෂණ වගුවක් භාවිත කරන්න පුළුවන්. එතකොට නිල්පතහි අන්තර්ගත වන්නේ විශේෂේෂත්‍රයට අදදාළ විෂය මාතෘකාව හා එම විෂේ ගැන්වීම හා බුද්ධිමේ කුසලදාවයන් මොනවාද යන්න. ඒ නිල්පතේ ඇතුළත් වෙන්න ඕන කරුණු ටිකත දයට කියන්නේ විෂය මාත්‍රෘ පාටික තියෙන් ඕන විශයි ගැන්වීම හා යටට අදදාල බුද්ධිමට්ටම් නැත්තම් කුසලදා මොනවාද කියන එක එක ඇතුළත් වෙලා තියෙන් ඕන කියලා. එතකොට විශයකින් ඇතුළත් ප්‍රශ්න ප්‍රමාණය පාඩම් කොටසකට ඇතුළත් කරන ප්‍රශ්න ප්‍රමාණය වගේ දේවල් ආකුතිය තුළ ඇතුළත් වෙලා තියෙන්න්න ඕනේ. එසේ වර්ග කර නැත්තම් පොදවර්ගී කරනයට යොදාගන්න ඕනේ හම යොදාගන්නකොට අපි කියනවා මේ බ්ලෝම්ග වර්ගී කරණය අනුව, වර්ගී කරණය කරලා දක්වන්න පුළුවන්නා හොඳයි කියලා. සවිශේෂණ වගෝකට ඇතුළත් කළ යතු මාත්තුකා මොනවාද යන්න හඳුනා ගැනීම ගැටළුවක් වෙන්න නැහැ. නමුත් අරමුණටික ටත් කැලබෙන අරමුණු ටික තමයි අපි නිවැරදිව හඳුනගන්න ඕන කියල කියන්න. අදාළ විෂය ඉගෙනීම තුළින් ළමයා තුළ ඇතිවතු බුද්ධිමය හා. දැනුම සම්බන්ධ වෙනත් වර්ග කර ගත හැකි නම් අන්නේේ දේවල් තමයි අප මේ සුවිශේෂණ වගුවට ඇතුළත් කරන්න සවිශේෂණ වගුවක් සකස් කිරීම පියවර ටිකක්මටිගත්නාරෙන් අ පොතින් හොයා ගත්ත එතකොට එක සුවිශේෂණ වගුවක් සකස් කිරීම පියවර විදියට අපිට කියන්න පුළුවන් පලවෙනි පියවර ක්ෂයේ විශෂය නිර්දේශය අඩංගු විෂය කක නැතම් මාතෘකා හා මැනීමට අපේක්ෂිත අධ්‍යාපන අරමුණු දැක්වීම ඊළඟට දෙවනි පියවර තිරක් එක්කක් විෂයකකය සඳහා වනු පිළියල කරන ආකාරය දක්වන්න ඕන තුංගනයක අධ්‍යාපන අරමුණු වර්ගී කරණය සඳහා බ්ලම්ගේ අධ්‍යාපන අරමුණු පයොගීරගත යුතුයි හතරවැනි පියවර වක්්ගෝ සකස් කිරීමේදී විෂය අනුකොටස් අතර වනු ව්‍යාප්ත වන ආකාරය තීරණය කිරීමේදී විශය එකතේ ගැන්වීම සඳහා වැය කරන කාලය සලගල්ලට ගෙන වනු සංඛ්‍යාව තීරණය කරන්න ඕන පස්සනි පියවර එක්කෙක් ඒකකය සඳහා ප්‍රශ්න සංඛ්‍යාව තීරණය කිරීමෙන් අනතුරුව විෂය නිර්දේශය තුළ වනු ව්‍යාප්ත වන යප්ත කල යුත්තේ කුමන ආකාරයකට දෙයන්න සැලකිය යුතුයි. හයිවැනි පියවර අරමුණුවලට විධ මටම්වලින් බර තැබිය යුතුයි අවසාන පියවර විදියට ඒ මත පදනංව ලකුණු තීරණය කළ යුතුයි කියලා කියනවා.කාටහරි පොඩ්ඩක් පුළුවන්නය සවි සුවිශේෂණ වනුවක් හදදපු. එකක් තියන අනක පොඩ්ඩක් ස්ක්‍රීශයා කරත් කමන් නැහැ. එන්නඒ පොත්තෙත් තියෙ පිටුව විසි පහ. එකේ සුවිශේෂණ වනවා එහෙමඋනක් කැනකට තවටක් බලාගන්න පහසුවක් කෙනවා. ය ටික තමයි එතකට මේ විස්තර ටික කපුතනත් කියන පදුකර පොද තිීනට බලන්න පුළුව ඔ පොතේ පිටුව විස තුන සුවිශේෂන වනුවක් සකස් කිරීම කියන කොටස ඇතුලෙඇති තමයි ඔ ටි යනන්නේ මේවාර්ග කල වෙනම දීල නැ එක මංගර කියවල තමයි වෙනම වංකර ගත්ත කරුණ ටික දක්ෂල ගේ තියෙන කැමතිට ගන්න පුළුව ෝගන්න ුපේ බලන්න පුළුවක් හරි ඇ රාඩයාමහරි එතකොට ඔය කොටස්ටික තම්මයි එතුකට ඔය සුවිශේෂණවනුව මට මතකයි අර මේ සැපයූ වර්ගය වනු සකස් කරන්න තැනට මේක සම්බන්ධ වෙන්නේ නැහැ පටලවගන්න එපා ඉතැදී තොටික මේ ඔය මේ චැඩ්බෝක්ගේ ගියා මට මන්දැක්කා එතකොට මේකම මුකද නොක කිය හිට එතකට මෙතෙන්ට ගමයි ය සුවිශේෂණ වනුව කියන එක අදාළ වෙන්නේ ආයි ඒහාට අපි කතා කරන පඩංවලදී තතායි නවත් සැනකදී හම්බන. ඉඟට ය මේ කොටස් ටික තම්මයි එතක අපි ඉට කියන්න පුළුවන් වෙන්න මේ විෂය වලංගුතාවේ කියනකේදී සුවිශේෂණවනුව ඉළඟට සාධන පරීක්ෂණ කියන ටික තම්මයි සුවිශේෂණ සොරි විෂය වලංගුතාවේදී වැදගත් කරුණු විදිහයට දක්වන්න පුළුවන් ඒක භාවිතකැන තක්සේරු කරහැකි ප්‍රධාන ක්‍රම දෙක් තියනවාන්නේ කොටස් ටික ඊළඟට දක්තතින් බාහිර විචල්ලයන් සමග දක්වන සම්බන්ධතාවය අද්‍යනී කිරීමේ ක්‍රමය කියන එක එක තමයි අපිට ඊළඟට දීල තියෙන ක්‍රමය නැත්තං පුෂයවලංගතාවය සලකා බලන ආකාරය කියල තියන්නේමෙනු මන්නු ලබන විශය සාධනය හා සම්බන්ධ ඥාය අනුව එම විචල්ලය සම්බන්ධ වයුතු මෙන්ම සම්බන්ධ නොවිය යුතු බාහිර විචල්ලයන් ගැන හඳුනාගත හැකි ඒ දී විචල්ලය අතර සම්බන්ධය හඳුනාගත් පසු එම පරීක්ෂණයකට ලැබෙන ලකුණුවලින් එබද සම්බන්ධතාවයක් කොතෙක් දුරට තිබිය හැකිද යන්න නායාත්මකව විමසා බැලිය හැකි. මෙතෙන් දී එතකොට බාහිර විචල්න් සම සම්බන්ධවීමදී අපේක්ෂා කරන ආකාරේ මොකක්දේ බාහිර විචදන් පරීක්ෂණයක් පවත්වද්දී බාහිර විචල්ලයන් බලපානවා නං ඒ දේවල් කොත්තෙක් දුරට බලපානවද කියන එක තමයි මෙතන මේ බාහිර විචල්ලයන් සමඟ දක් වන සම්බන්ධතාවේ අධ්‍යනී කිරීම කියන එකේදී සාකච්ඡා කරන්න නැත්තාම් මැන ැලෙන්නේ වළංගුතාවේ කොතෙක්ද කියලා බලනවා. එතකොට බාහිර විචල්ලන් සමඟ අපේක්ෂා කරන සම්බන්ධය කුමක්දේ තහවුරු වෙන එකන ඒ පරීක්ෂණය වළංගුතාවය තහවුරු වෙන්න කොතෙක් දුරට ප්‍රබල සාක්ෂයක් වෙනවද කියන කරුණ තමයි මෙතෙදිී හොයා බලන්නේ දැ උදාහරකට ගත්තොත් අපිට කියනන්න පුළොන් දැන් රැකයාාවකට බඳවා ගැනීම පරේක්ෂණයකද්දී වැඩි ලකුණු ලබූ අයන බඳවගන්න උදාහනකට ගත්තො ගුරුෘත්තියට බඳවා ගන්නපුොට තරග විභාගයක් පවත්ව ඒකෙන් වැඩි ලකුණු තියෙන අයව බඳව ගත්තට අපි දන්නවා එතදිී බඳවගැනින් කරලා වඒගොලු පාසල්ලට ගියට පස්සේ තම්මයි දැන ගන්නේ කොහොමද ක්‍රියා කලා පෙගොලටු ගන්න පුළුවන්ද ඒ වගේ දේවල් එතකොට අන්න ඒ වගේ දේවල් පරීක්ෂා කරන්න නං තනක විවාාගපුත් එක්ක ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්තන්න පුළුවන් එහෙම වනෝතින් ඔන්න ඔය මේ බාහිර සාධකයක් විදිට ප කතා කරන එතකොට එගොල්ොගේ කොමද කුසලතා කොහොමද තියෙන්නේ ඉගැන්වීමම් චෛලිය කොමද ඔන්නවාගේ දේවල් අධ්‍යනය කරන්න බැහැ තිජුව සාධන පීක්ෂණයක් හොයි තරගු විභාගයක් වගේදයක් පවත්තල. ඒක නිසා අ ඒවාගේ සම්බන්ධ වෙන බාහිර කරුණු තියෙනවනම් බාහිර නිර්නාායක තියෙනවන, ඒවා පිළිබඳ නිවැරදිව අස්තමේන්තු කරලා ඒවා කොච්චර දුරකට. අපි පාවිච්චි කරන පරීක්ෂණයට සම්බන්ධද වලංගු එනවාද කියන එක අධදනය කිරීම තමයි වෙන්න මේ ක්‍රමය තුළදී සිදුවෙන් එතකොට නිර්ණායක වළංගුතාවේ මේක දත් කියනා එතකොට මේ බාහිර විචාල්යන් සමග දක්වන සම්බන්ධතාවේ අධ්‍යනය කිරීම ක්‍රමය කියනකටමයි අපි මෙතැදි නිර්ණායක වලංගුතාවේ කියල කියන්නේ එතැද අකාර දෙකක් තියෙනවා කියලා කියනවා නිර්නාායක පිළිබඳ මෙනුම් ලබාගන්නේ අනාගත අවස්ථාවක නම් මේක අනාගත්ත සූචක වලංගුතාවය කියලා කියන. දැම් පාශ්‍රණයේ ශිෂත්ව භාගිත ලමු සභාගි වෙලා එක ප්‍රතිඵලඉන්නත් අනාගතයේ ඒකෙන් සම්බන්ධ කරලා යම්යම් තීදු තීරණ ගන්නන්නේ අපි අනාගතයේ හෙම වෙනවනම් ඒක අනාගත සූචක වලංගුතාවය කියලා කියන. ඊළඟට නිර්ණයක පිළිබඳ මිනිුම වර්තමානයම ලබාගත හැකිනම් ඒ සංගාමී නැත්තං සමගාමී වලංගුතාවය කියලා කියන. නිර්ාද. ගත්තතින් පරීක්ෂණයක් පවත්තන කාට ළමයකුට කියන අපි නර්තනයක් ඉදිරිපත් කරන්න කියලා කට එයා ඉදිරිපත් කරන්න නැටුම කොත්ත එක් දුරකට යෝග්‍යද කියන්නේ එක අපිට ඒ වෙලාවේ ඒ ළමය අදිහා බලලා එයාගේ නත්තනය දිහා බලලා තීරණය කරන්න පුළුව ඒක එත්තකොට වර්තමානයම ලබා ගන්නවනන් ඒ පිළිබඳද යම්කිසිකරුණ ුටික එත ඒ අපි කියනවා මෙන්න මේ සංගාමී වළංගුතාවේ නැත්තම් සමගාමී වළංගතාවේ කියලා ඟට සම්රජචක වංගුතාවේ බොහෝ වෙලාට සංරජක වළංගුතාවේ වැදගත්තෙන්නේ මනව විද්‍යාත්මක සංරච්චික මනින අවස්ථාවලදී බුද්ධියා භයෝග්‍යතාවේ මනසික පීඩනය එන්නේ වගේ දේවල් මනන්න තමයි සංරජචික වළංගුතාවේ යොදාගන් මෙහිදී මූලික වශයෙන් අදාළ සංරජචකය මැනීමට ඥායක් තියෙන්නඕන් නමුත්ය ගැම්බුරු ඥායක් විය යුතුම වෙන්න ඕන නැහැ වාකි තියපයකින් ඒ අර්ක දක්වලා තියෙන හෝ ටු ගණනක නාක්තු දැක් වෙලා තියෙන දෙයක් පන්න පුළුවන් කියලා කියන. විචල්ලයේ අභ්‍යන්තරික වව්වයේ සක්ක සූ ආකාරය මෙන්ම ය බාහිර විචල්ලය සමග දක්වන සම්බන්ධතාවය සන්රචික වළංගතාවය කියලා කියනවා. මේ ඥඥායෙන් කියවන අදහස් සංකල්ප සම්බන්ධතා කොතෙක් දිරට තහවුරු වීද යන්න අදාළ පරීක්ෂණය මගින් පරීක්ෂා කර බැලිය හැකි. උදහරණයක් වියට ගත්තො දැන්ලා සරදීල දීන උදාහරණයම් කිව්වෝ බුද්ධිය සඳහා බුද්ධිය කියනෙක වයසෞරුදු විස්සෙන් පස්සෙත් වැඩි වෙනවාද කියන එක පරීක්ෂා කරනවා එකට පරීක්ෂණයක් පවත්වන එතකට ඥාය වෙන්නේ මේ බුද්ධිය වයසෞරුදු විස්සකට වැඩියද්දී වර්ධනය වෙනවා කියනෙ එක ඒ මත පදනම් වෙලා එතකොට වයස්කාණ්ඩ කිහිපේ කළ අම්මයින්ට බුද්ධි පරීක්ෂණයක් පවත්වන ඒක ප්‍රතිපල අනුව අපිට තීරණ ගන්න පුළුවන් එතකොට ඉහල වයස්කාන්ඩවල ළමයින්ට ඉහල ප්‍රතිඵල ලැබෙනවනම් එතක එතැදි අපිට තීරණය වෙන්නේ පයිසවරුදු විස්සෙන් පස්සෙත් බුද්ධිය කියන එක වර්ධනය වෙනවා එක ස්ථාවර වෙන්න නෑ. එහෙම අන්නේ වගේ සාධක අපිට තහවරු කරගන්න බලනවනම් අන්න ඒ අපි කියනවා සංරච්චක පළංගුතාවේ කියලා ළඟට ලකුණ අනථ දක්වන ආකාරය හා පරීක්ෂණය භාවිත කරන ආකාරයේ ප්‍රතිවිපාක විමසා බැලීම. මෙතන් දී යම්යම් අපේක්ෂිත හෝ අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන් යම් කිසි පරීක්ෂණයක් සිදු කරන කොට. එතකොට ඒකෙන් ඇතිවන ප්‍රතිඵලයේ අයහපත් ප්‍රතිවිපාක ඇති වෙනවද. හෙම ඇත්ත යහපත් ප්‍රතිවිපාකද ඇතිවෙන්නේ. අන්නේ කියන එකත් එක්ස තමයි මේම ක්ුණු වර්ත දක්වන ආකාරය හා පරික්ෂණය භාවිත කරන ආකාරයේ ප්‍රතිවිපාකයේ කියල කියන්න. මෙතැදි පාශ්‍රණයේ ශිෂත්තු විභාගයක් පවස්තවන කොට ඒකෙන් ළමයාගේ ඉගැනීම නැත්තම් ගුරුවරයාගේ ඉගැන්නීමම් ශෛලිය කොහොමද වෙන්නේ එ සමාජ්‍යයට මොනවගේ ප්‍රතිවිපාගද ඇති කරන්නේ ළමයටට මොනවගේ ප්‍රතිවිපාගද ඇති කරන්නේ ඔන්න වගේ කියන කරුණු සොයා බලන එක තමයි මේ ක්‍රමය තුලදී සිදවෙන්නේ. හල ලක්ුණුව අපේක්ෂාවක් තියන නිසා දැ ශිෂත් විභාගය වගේකක් ගත්තුති නිතරම විභාගකේන්ද්‍රීය කරගෙන තමයි ගුරුවරය උගන්නන්ගේ ළමය අයගෙන ගන්නත් එතනින් මෙහාට ප්‍රායෝගික භාවයක් ළමයෙන් තුළ නැහැ අන්නේ වගේ එතකොට ඒකෙන් මැතුවන්න යහපත් සහා යහපත් ප්‍රතිවිපාක අනුව මේ කියන බලංගුතාවේ තියෙනවද කියන එක බලංගුතාවයක් කිය කියනෙ ය ප්‍රතිඵලය ලබෙන ප්‍රතිඵලනුව එක යහපත් ප්‍රතිඵලද සමාජයට අත්තන්නේ සහ පුද්ගලයා ක්තෙන්නේ අයහපත් ප්‍රතිඵලද ඔන්නයි කියන කරුණුත් එෙක්ක පරීක්ෂා කර බාලනක තමයි මෙතන මේ හතරවෙනි ආකාරය කියල කියන්නේ ගැන්නේ ලක්පුුණු වර්ථ දක්ුණ ආකාරය හා පරීක්ෂණය භාවිත කරන ආකාරේ ප්‍රතිවිපාක විමසා බැලීම කියල කිය ඒටක තමයි එතුකොට පරීක්ෂණ වලංගුතාව කියන කොට සත්ති එක්ක අපිට කතා කරන්න තියන්නේ එතන්දී පරීක්ෂණ වලංගුතාවේ ආකාර කතරක් ගැනාපි කතා කළා ඒකෙත් නැවතයි විශෂය වලංගුතාවේ දී අරනි නිල් පත්ත නැත්තන් සුවිශේෂණ වක්ගහූ තියනක කතා කළා ඊළඟට දෙනායක වළංගුතාවේ අනු කොටස් දෙකයි අනාගත සූජක වළංගුතාවේ සහ සමගාමී වලංගුතාවය හොන්නොයි කියන කරුණුටික තමයි විෂය වළංගුතාවේ කියන කොටසත් එක් අපට කතා කරන්න තියෙන්නේ එතකොට විභාගිට ගොඩක් වෙලාගට මේ විෂය වළංගුතාවය පත්තෙන් තමයි ප්‍රශ්න හලා තිබුණේ විෂය වළංගුතාවයක් ඇතිවෙන පරිදි කටේතු කරන්නේ කොහොමද පන්ති ගැන සාධන පරීක්ෂණයක් පවත් සකස් කරන්න කු හොමද හෙම කියලා. මේකට එන්න අඒ නෝටකේ තියන ඒ කරුණු ටිකක් තියෙනවා ඒකරුන් ටික ගොඩක් සැහැදිලි කරලා හොඳ නෝට්කක් එතන තියෙනවා එටි කටරි ගරෘප්පකට දාන්න සුළිුවන්නා මං එතන එක ප්‍රයෝජනවා තේ කියලා.